जयवर्धनपुर विश्वविद्यालय शास्त्रवेदी उपाधिय लबागेन एम विश्वविद्यालय जनमाध्य विषय विश्वविद्यालय सिनेमा रूपवाहिनी उपाधि पाठमाला बाहर कथिकाचार्य वरेट सेवे करना बुद्धदास गणपति कवियागेन कथा कर නිදහස් කවියේ පශ්චාත් යුගයට අයත් වෙන කවියෙක් විදියට තමයි අපිට හඳුනා ගන්න හැකි වෙන්නේ. ඔහු විසින් රචිත දුර්ගට ගිය පුතු යන මේ පද්‍ය නිර්මාණය ඔහු විසින් රචිත නිම්නති තුන්්‍යම යන කාව්‍ය ග්‍රන්ථයෙන් තමයි උපුටාගෙන තියෙන්නේ 2007 වර්ෂයේ. විශේෂයෙන් බුද්ධදාස ගලපති කවියා ගැන කතා කරනකොට ඔහු විතක අපිට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ කවියෙක් විදියට. ඔහු දක්ෂ කවියෙක්. जनाधिपति
සිනමා සම්මාන තුළු සම්මාන උළෙල රාශියක ජූරි සභිකයෙකු ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාල නිර්මාණ කුසලතා තරගාවලියේදී කවිතා සාහිත්‍ය අංශයේ අධ්‍යක්ෂකවරයා උනිත් මොහු. ඉතින් මෙන්න මේ විදිහට සාහිත්‍ය සේවාවන් රැසකදී ප්‍රධාන තනතුරු ඔබවන ඔහු පිළිකත් සම්භාවනීය කලාකරුවෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔහුගේ අපූර්ව නිර්මාණයක් වන නිම්නිත තුන්නම යන කාව්‍ය ග්‍රන්ථයේ උපුටාගත් 2007 වර්ෂයේදී උපුටාගත් දුර්වලට ගිය පද්‍ය පන්තිය පිළිබඳව. විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී දුවේ පුතේ මේ පද්‍ය නිර්මාණයේ අරමුණ අන්තර්ගතය පිළිබඳව තමයි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මේ පද්‍ය නිර්මාණයේ තේමාව ගැන කතා කරනකොට දුර්වලට ගිය පුතු නිසින්දස් ගණයට අයත් කවි පන්තියක්. විශේෂයෙන් මේ තේමාව වෙන්නේ කවියා මහත් පාළුවක යුතුව වේදනාවකින් යුතුව ජීවත් වෙනකොට ඒ පාළුව වේදනාවට හේතු ඉදිරිපත් කරන ඒ පාළුව වේදනාවට හේතුව තමයි තම පුතා රටහැර යාම නිසා ඇති වුණු පාළුව. ඉතින් ඒක විශේෂයෙන් මේ ස්වභාව දහමේ සංසිද්ධියේ සමග අපූර්වට ගලපාන අද අපි කතා බහ කරමු මෙවර උසස් පෙළ දරුවන්ට නියමිත නූතන පද සංග්‍රහයේන තවත් අපූරු පද නිර්මාණයක් පිළිබඳව. ඉතින් අද අපි කතා බහ කරන්න තෝරාගත්තේ බුද්ධදාස කලපති කවියා විසින් රචිත දුර්වලට ගිය පුතු යන පද නිර්මාණය පිළිබඳව. ඉතින් විශේෂයෙන් පුතේ මේ නිර්මාණයට අවධානය යොමු කිරීමේදී වෙනත වගේම මේ නිර්මාණය රචනා කරන ලැබූ කවියා පිළිබඳවත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා වෙන්න අපි බුද්ධදාස ගණපති කවියා ගැනත් මුලින්ම හැඳින්වීමක් කරලා ඊට පස්සේ මේ පද නිර්මාණයට යොමු වෙමු. මම හිතනවා එහෙම ගොඩක් හොඳයි කියලා. ඉතින් විශේෂයෙන්ම පුතේ මේ බුද්ධදාස ගණපති කවියා ගැන කතා කරනකොට ඔහු විසින් රචිත මේ පද නිර්මාණය ඔහු කුඩාගෙන තියන්නේ ඔහු විසින් රචිත නිම්නති තුන්යම යන පද්‍ය නිර්මාණය ඒ 2007 වර්ෂයේ. ඉතින් බුද්ධදාස ගණපති කවියා ගැන කතා කරනකොට විශේෂයෙන් ඔහු 1947 අහංගවදී තමයි උපත ලැබලා තියෙන්නේ. විශේෂයෙන් ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන එම විශ්වවිද්‍යාලයේම ලේඛකතුමා සංවේදන විෂයවල කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරලා තියෙනවා. ඒ තිබුණ දැනට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විෂය හා කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී උපාධි පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඉතින් අද අපි මේ කතා බහ කරන බුද්ධදාස ගලපති කවියා ගැන කතා කරනකොට ඔහු නිදහස් කවියේ පශ්චාත් යුගයට අයත් වෙන කවියෙක් විදිහට තමයි අපිට හඳුනා ගන්න හැකි වෙන්නේ. ඔහු විසින් රචිත දුර්වලට ගිය පුතු යන මේ පද්‍ය නිර්මාණය ඔහු විසින් රචිත නිම්නති තුන්යම යන කවිය ග්‍රන්ථයෙන් තමයි උපුටාගෙන තියෙන්නේ 2007 වර්ෂයේ. විශේෂයෙන් බුද්ධදාස ගලපති කවියා ගැන කතා කරනකොට ඔහු විටක අපිට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ කවියෙක් විදිහට. ඔහු දක්ෂ කවියෙක්. ඒ වගේම ඔහු දක්ෂ කෙටි කතාකරුවෙක්. ඒ වගේම ගීත රචකයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔහු පුවත්පත්වල කවි පිටු සංස්කරණය කරන සංස්කාරකවරයෙක් විදිහට අපිට තවත් පිටකලී හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදික නාට්‍යවල අංග රචනය කරන අංග රචන ශිල්පියෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔහු ගැන කතා කරනකොට ඔහුගේ මුල්ම නිර්මාණය අපිට හමුවන්නේ 1971 වර්ෂයේදී. ඒ ඔහු විසින් රචිත දොළොස් මහේ පහනන කාව්‍ය ග්‍රන්ථය. 1971දී ඔහුගේ මුල්ම නිර්මාණය තමයි දොළොස් මහේ පහනන නිර්මාණය. විශේෂයෙන් ඔහුගේ නිර්මාණවලට දැන් අපි අවධානය යොමු කරමු. ඔහුගේ නිර්මාණවලට අවධානය යොමු කරන විට ඔහු විසින් රචිත කැටපත් පෞර පාරවසායත රජිනක් හැඬුවාය දෙදෙනාම දියණියෝ නිශ්චලයි රාත්‍රිය තුරුලිය අකුරු විය දවස හිටයි නිම්නති තුන් යම ආදී පද්‍ය නිර්මාණ විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ අපි කතා කරේ ඔහු විසින් රචිත පද්‍ය නිර්මාණය ගැන. අපි මුලින්ම කතා කරන්නේ ඔහු කවියෙක් කියලා. ඒ වගේම ඔහු හොඳ ගීත රචකයෙක්. ඒ වගේම ඔහු හොඳ කෙටි කතාකරුවෙක්. ඔහු කෙටි කතාකරුවෙක් ගැන කතා කරනකොට ඔහු විසින් රචිත කෙටි කතා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ.
විශේෂයෙන් ඔහු විසින් 1975 දී කෙටිකතා එකතුවක් පළ කරන තියෙනවා. ඒක විශේෂයෙන්ම වැදගත්. පියසේන හා කුමාරිකාවයි රැය පහන් වේ කැටුවෙන්නේමි හෙට නැවතී යන්නේ ඔහු යනුවෙන් ඔහුගේ කෙටිකතා නිර්මාණය අපට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔහු විසින් ලියලා තියෙන පුවත්පත් තිරු ලිපි ආදියත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔහු ගැන කතා කරනකොට දීපුතේ විශේෂයෙන් බුද්ධදාස ගණපති කවියා ගැන අපි කතා කරනකොට ඔහු සාහිත්‍ය නිර්මාණවලදී විශේෂයෙන් සාහිත්‍ය සේවාවන්වලදී සක්‍රීයව දායක වන පුද්ගලයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මම එහෙම කියන්නේ ඔහු රජයේ විවිධ ශේෂ්ඨවන උසස් තනතුරු තරණ නිසා. ඒට හොඳම නිදසුන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඔහු රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරය දැනට දරනවා. ඒත් එක්කම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සමාජිකත්වයේද ජාතික චිත්‍රපට සංස්ථාවේ හා ටවල් හෝ රඟහල පදනම් කරගෙන ඒ පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකුද වෙලා තියෙනවා. ඒත් එක්කම දැනට ජාතික රූපවාහිනියේ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් විදියට ඔහු කටයුතු කරනවා. ඒත් එක්කම රාජ්‍ය සාහිත්‍ය හා ජනාධිපති සිනමා සම්මානතුළු සම්මාන උළෙල රාශියක ජූරි සභිකයෙකු ලෙසද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාල නිර්මාණ කුසලතා තරගාවලියේදී කවිතා සාහිත්‍ය අංශයේ අධ්‍යක්ෂකවරයා උනෙත් මොහු. ඉතින් මෙන්න මේ විදියට සාහිත්‍ය සේවාවන් රැසකදී ප්‍රධාන තනතුරු හොබවන ඔහු පිළිකත් සම්භාවනීය කලාකරුවෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔහුගේ අපූර්ව නිර්මාණයක් වන නිම්නිත තුන්වැනි යන කාව්‍ය ග්‍රන්ථයේ උපුටාගත් 2007 වර්ෂයේදී උපුටාගත් දුර්වලට ගිය පද්‍ය පන්තිය පිළිබඳව. විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී දුවේ පුතේ මේ පද්‍ය නිර්මාණයේ අරමුණ අන්තර්ගතය පිළිබඳව තමයි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මේ පද්‍ය නිර්මාණයේ තේමාව ගැන කතා කරනකොට දුරුරට ගිය පුතු අපි මුලින්ම මේ දුරුරට ගිය පුතු පද්‍ය නිර්මාණයේ තේමාව පිළිබඳ කතා කරමු. මේ කල්පන්තිය තේමාව ගැන කතා කරනකොට විශේෂයෙන් මේ කල්පන්තිය විසඳස් කවියට අයත් වෙන කවි පෙළක්. මේ පද්‍ය නිර්මාණයට තේමා වෙලා තියෙන්නේ කවියා මහත් පාළුවකින් වෙලීගිය බව දන්නන්න තමයි. විශේෂයෙන්ම ඒ පාළුව තමයි කවියට නගලා තියෙන බුද්ධදාස ගලපති කවියා. විශේෂයෙන් මේ පාළුවට හේතුව කවියා විස්තර කරනවා. මොකක්ද මේ පාළුවට හේතුව? පාළුවට හේතුව තමයි දුවේ පුතේ තම පුතා රට හැර යාම නිසා ඇතිවුණු පාළුව. මේදී මේ පාළුව වෙනත් අයුරකින් විස්තර කරන්න තමයි මේ කවියා උත්සාහ දරාගෙන තියෙන්නේ. ස්වභාව දහමට සම්බන්ධ කරගනිමින් ස්වභාව දහමේ වෙනදා ඔහුට අපූර්වතම ලෙස ලෙන්ගතු ලෙස හදවතට දැනුණු සංසිද්ධී අද එලෙස නොදැනෙන්නේ අද එලෙස නොදැනෙමින් මේ පාළුව රජ කරන්නේ මේ තමන්ගේ පුතා තමාව හැරදාලා රට ගිය පුවත බව විශේෂයෙන් කියාපාමින් ඉතාමත් අපූර්වට සභාදාමේ සංසිද්ධිය සමග ගලපලා මේ කල්පන රචනා කරලා තියෙනවා. විශේෂයෙන් මේ කවි පෙළේ අරමුණ ගැන කතා කරනකොට මෙහිදී අරමුණ තේමාව සමග බැඳිලා තියෙනවා. වෙනදාමින් ඔහු ස්වභාවධර්මයේ සිදුවෙන මේ අපූරු දේවල් තුලින් ස්වභාවධර්මයේ සිදුවෙන මේ දේවල් තුලින් මිහිරක් නොලබන බව ප්‍රකාශ කරන විශේෂයෙන් සිතේ ඇතිවන කිසියම් මානසික පිළීමක් මුල් කරගෙන බව එය විශේෂයෙන් මවදාර්ණය කරනවා කවියා. තම හිත පිරී තියෙන්නේ තමන්ගේ පුතා ළඟ ඉන්න කොට කියලා විශේෂයෙන් කවියා ව්‍යංග කරනවා. මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කරනකොට අපිට ඒ බව විශේෂයෙන් වටහා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ කල්පන්ති අන්තර්ගතය ගැන කතා කරනකොට දුර්ගත ගිය පුතු කවි පෙළෙහි තම පුතු තමන්ගේ ජීවිතය හා බැඳිලා තියෙන ඉතාමත් වටිනා වස්තුවක් බව අපිට මෙහිදී හැඟී යන විශේෂයෙන් තමා වෙත සතුට ගෙනාවේ තමාට ජීවයක් ගෙනාවේ තමන්ගේ ආදරණීය පුතු කියලා මෙහිදී අපිට විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී වටහා ගන්න පුළුවන්. ඒ නිසාම තමයි වෙනදා ඔහු දුටු පරිසරයේ සාධක සමග පරිසරයේ සිසිල් සුළඟ මල් පිපෙනකොට මේ සිසිල් සුළඟ හමාගෙන එනකොට මේ පරිසරයේ උදෑසන සුන්දරත්වය දකිනකොට වෙනදා ඔහුගේ ගතිසිත ප්‍රබෝධමත් වෙනවා. ඔහුට ආශ්වාදයක් දැනෙන, ඔහුට මිහිරක් දැනෙන, ඔහුට සතුටක් දැනෙන. නමුත් වෙනදා සිදුවන දේ අදදත් මේ විදියටම සිදුවෙනවා. නමුත් මේ පරිසරයේ දැනෙන මේ වෙනදා ඔහුට සුවයක් ගෙනුන, මිහිරක් ගෙනුන මේ සුන්දර සිදුවීම් අද දවසේදීත් ඔහු දැක්කද ඔහුට දේ මිහිරක් නොලැබෙන බව ඔහු විශේෂයෙන්
ප්‍රකාශ කරන ඔහුට දැනෙන්නේ පාළුවක් කියලා ඔහු ප්‍රකාශ කරන ඒකට හේතුව තමයි ඔහු අද ජීවත් වන්නේ කනස්සල්ලි ඔහුගේ සිත අද සතුටක් නැහැ ඒ නිසාම ඔහුට මේ පරිසරයේ සුන්දරත්වය දැක්කමද මේ පරිසරයේ ඔහු වෙනදා ප්‍රියකල දේ දැක්කද අද ඔහුට සතුටක් ලැබෙන්නේ නැහැ ඉතින් මෙන්න මේක තමයි තමත් අපූර්වට කවියා මේ පද්‍ය නිර්මාණයට යොදාගෙන තියෙන්නේ විශේෂයෙන් මෙහි අන්තර්ගතය ගැන කතා කරනකොට කවියාට දැනුණු ඒ වේදනාව චිත්ත පීඩාව මානසික ස්වභාවය කවියාගේ සිතේ පිළිවු තරම අපිට මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් වටහා ගන්න පුළුවන් වෙනවා විශේෂයෙන් ඔහුට පෙර කාටත් වඩා තම පුතු මිත්‍රයෙක් විදියට පැවති මිත්‍රයෙක්සේ සිටිය බවත් තමන්ගේ පුතා සමග තිබුණු මේ සම්බන්ධතාවයේ ස්වરૂපයත් අපිට විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී වටහා ගන්න පුළුවන්. මෙහිදී කියනවා මේ පද්‍ය නිර්මාණයේ අන්තර්ගතය ගැන කතා කරනකොට වෙනදා හිරු පායලා වෙනදා කවුළු පියන්පත් වලින් ඒ හිරු එළිය තමන් ඉන්න කුටියට ගලාගෙන එනවා. නමුත් අද ඒ විදියටම මේ හිරු එළිය ජනෙල් පියන් අතරින් තමන් නිදන කාමරයට තමන් ඉන්න කුටියට ආවත් අද මොකක්ද වෙනසක් ඔහුට දැනෙනවා. වෙනදා නම් එහෙම එනකොට ඔහුට හිතේ සතුටක් දැනුණා. නමුත් අද මේ හිරු එළිය මලාලික වෙලා වගේ කියලා තමයි ඔහුට දැනෙන්නේ. ප්‍රාණවත් නැහැ කියලා දැනෙනවා. විනදා මේ හිරු එළිය එනකොට ඔහුගේ සිත ප්‍රබෝධමත් වුණා සිත අවදි වුණා නමුත් අද නම් ඔහුට ඒ ගැන කිසිම ගාණක් නැහැ වගේ ඔහුට ඒ පිළිබඳ නොදැනෙනවා ඒකට හේතුව විශේෂයෙන් කවියා මෙහිදී මේ පද්‍ය නිර්මාණය තුළින් අවධානය යොමු කරන ඒකට හේතුව තමයි ඔහුගේ සිත අද මහත් පාළුවකින් කනස්සල්ලකින් දුකකින් වෙලීලා පැවතින ඒකම විශේෂයෙන් මෙහි අන්තර්ගතය ගැන කතා කරකොට පුතේ වෙනදා අලිය මිවෙන්දා උදෑසන ඇහි දැන් පද්‍ය නිර්මාණයට යොමු වෙමු හිරු එළිය කලාවේ කුටියට කවුළු පියන්පත් අතර සුපුරුදු විලසින්ම එහෙත් කිම ඒ හිරු එළිය අද දින මලානික වී අවදි නොකරන්නේම සිට මොකක්ද මේ කවිය කියන්නේ වෙනදා වගේම මං ඉන්න කුටියට කවුළු පියන්පත් තුලින් ජනේලිය තුලින් හිරුවෙලිය එනවා හිරුවෙලිය වෙනදා එනකොට මගේ ගතිසිත ප්‍රබෝධමත් වෙනවා නැව් හැගුමින් මගේ ගතිසිත ප්‍රබෝධමත් වෙලා මගේ සිතට බින්ම ගතටත් ජවයක් සතුටක් දැනෙනවා නමුත් වෙනදා උණු මේ දේ මේ සිදුවීම අද දවසේදී සුපුරුදු විලසින්ම සිදු වුණත් මගේ ගතට සිතට ඒ දැනෙන්නේ නැහැ වගේ ඇයි මේ මොකක්ද මේ කවිය කියන්න උත්සාහ කරන්නේ වෙනදා නම් මේ සුපුරුදු පරිදි මේ හිරු එළිය මගේ කුටියට එනකොට මගේ ගතිසිත ප්‍රබෝධමත් වුණා නමුත් මේ හිරු එළිය අද දවසේදී මගේ කුටියට පැමිණෙනකොට මලානික වෙලා වගේ තමයි මේ කවිය කියන්නේ මේ මලානික වෙලා තමයි මට දැනෙන්නේ මලානික වෙලා වගේ මගේ ගතිසිත අවදි කරන්නේ නැහැ කියන කවිය කියනවා අපි දැන් අපි ළඟ කවියට යමු එමෝ आश्वर्यन නමුත් අද දවසේදී ඔවුන්ගේ මේ බීරි කීකනාදයේ කුරුල්ලන් කිචිපිචියාද මේ සියලු දේවල් සිදු වුණා මේ සියලු දේකින් කවියා විස්තර කරනවා මට දැනෙන්නේ සතුටක් නෙමෙයි මිහිරක් නෙමෙයි මොකක්ද දැනෙන්නේ මගේ හදවත රිදුම් දෙනවා මගේ හදවතේ වේදනාවක් තමයි මට මේ සියලු දේවල් තුලින් දකින්නේ නේද හිරුවෙලිය මගේ කුටියට එනකොටත් මට මලානික වෙලා වගේ තේරෙන්නේ කුරුල්ලන් මේ ලස්සනට පරිසරයේ සිදු කියනකොටත් මට දැනෙන්නේ දුක සතුටක් දැනෙන්නේ නෑ ආද ඒ වගේ කිසිම මිහිරක් දැනෙන්නේ නෑ කියන කවිය කියනවා අපි ඊළඟ කවියට යමු පිපි අතුවග නිකමල් සැලිනා නමුදු මද පවනි හද සෙනසු සුවඳ පෙරදින නොදෙමින්නී කිමද අද දින අද වෙනදා වගේම ලස්සනට ගස්සල මල් පිපිලා තියෙනවා රෝස මල් පිපිලා තියෙනවා සමන් පිච්ච මල් පිපිලා තියෙනවා නේද විවිධ විවිධ මල් ලස්සනට පරිසරයේ පිපිලා තියෙන මේ මල්වල සුවඳ සුළඟ සමග මුසු වෙන වෙනදා වගේ අද දවසේදී මට දැනෙනවා වෙනදා නම් මේ දේවල් දැනෙනකොට මගේ හිත තුලට මගේ හදවත තුලට
ගොඩක් සතුටක් දැනුණා. ප්‍රපෝදයක් දැනුණා. චවයක් දැනුණා. නේද ජීවයක් දැනුණා. නමුත් අද මේ සියල්ලම සිදු වෙනවා. ලස්සනට පරිසරයේ කුරුල්ලන් සිඳු කියනවා. ඒ හඬ ඔහුට ඇහෙනවා. නේද ලස්සනට ගස්වල මල් පිපිලා තියෙනවා. ඒ සුවඳ ඔහුට දැනුණත් මේ කිසි දෙයකින් ඔහු අද දවසේදී විඳිනයක් ලබන්නේ නැහැ. සතුටක් ලබන්නේ නැහැ. මිහිරක් ලබන්නේ නැහැ. ඔහුගේ ගතවෙන්න සිත මලානික වෙලා වගේ නේද? ඔහු ප්‍රශ්න කරනවා. ඇයි වෙනදා මගේ හදවත සැනසූ මගේ හදවතට සමීප වුණු හදවත සැනසූ මේ හඬවල් නේද මේ කුරුල්ලන්ගේ කිචිබිචි හඬ. එතකොට මේ මට ප්‍රබෝධයක් දැනුණු මට ජවයක් දැනුණු නේද මට මගේ ගතසිත ප්‍රබෝධවත් වුණු මේ හිරුවෙලි අද දවසේදී මගේ කුටියට ආවට මට කිසිම සතුටක් නැහැ. කිසි ජවයක් නැහැ නේද? නමුත් මට මේ හිරුවෙලි අද දවසේ දෙකම දැනෙන මලානික වෙලා වගේ කුරුල්ලන් වෙනද වගේම ලස්සන සින්දු කියනවා. නමුත් ඒ සින්දුව අහන් ඉන්නකොට ඒ කුරුල්ලන්ගේ හඬට සමන් දෙනකොට මට දැනෙන ලොකු වේදනාවක්. සතුටක් නෙමෙයි, මිහිරක් නෙමෙයි. ඒකම කවිය කියනවා වෙනදා නම් මේ ගස්වල මල් පිපිලා තියෙනකොට ඒ සුළඟට ඒ ගස්වල මල් සෙලවෙනකොට මේ දේවල් දකිනකොට වෙනදා නම් මගේ හදවත සැනසුණා. නමුත් අද මේ කිසිම දෙයක් මට දැනෙන්නේ නැත්තේ ඇයිද කියන කවිය මෙහි ප්‍රශ්න කරනවා. විනාකින මාගත සිත පාඩුව ගලාවිත් වටකොට ඇයි මේ දේවල් දැනෙන්නේ නැත්තේ? අන්න කවිය විස්තර කරා. මගේ ගතට මෙන්නම සිතට ලොකු පාළුවකින් වෙලිලා මං ඉන්නේ නේ. ලොකු දුකකින් පාළුවකින් වේදනාවකින් තමයි ඔහු දැන් ජීවත් වෙන්නේ. මේ කියන්නේ අතුවගනික මල් සැලෙනා නමුදු මද පවනේ හද සැනසූ සුවඳ පෙරදින නොදෙන්නේ ඇයි කිමද අද දින වෙලාකින මා ගත සිත පාළුව කලාවිත් මා වටකොට අත් මිදෙනු කෙලෙසද මේ ඍතු පාළුවේ ගුමින්නේ. මම මගේ ගත සිත පාළුවකින් තමයි පිළිලා ගිහිලා තියෙන්නේ. මගේ ජීවිතය දෙන්න පාළුවට ගිහිලා තියෙන්නේ. මගේ වේදනාවකින් තමයි මම දැන් ජීවත් වෙන වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සබාධාමයේ සංසිද්ධීන් මම දැක්කට නේද කුරුල්ලන් අසන සිඳු කියන දැක්කට ගස්සල මල් පිපිලා සුවඳ දෙනෝ සුවඳ දැනෙනකොට නේද එතකොට හිරුවෙලිය මගේ කුටියට වෙනදා වගේම එනකොට මේ කිසිම දෙයකින් මගේ සිතට ප්‍රබෝධයක් ජවයක් ලැබෙන්නේ නැහැ කියනවා. නේ මේ හැම දෙයකින් මට මගේ ගත සිත මලානික වෙලා ගිහින්න වගේ කියලා කියනවා. ඊට පස්සේ කවිය විස්තර කරනවා මේකට හේතුව මොකක්ද. හේතුව මගේ ජීවිතය දැන් වෙලාගෙන තියෙන්නේ පාළුවකින් නේද. එතකොට මෙහිදී මේ ඍතු පාළුව අගමෙන් කියන කින් අපිට විස්තර කරනවා පාළුවේ තියෙන ගොරහැඩි බව පීඩාකාරී බව නේද. එතකොට මේ බොහෝ කොතරම් පීඩාවකින්ද ජීවිතය ජීවිකාවදෙන් ගෙවන්නේ නේ. කොතරම් පාළුවකින්ද ගෙවන්නේ නේද. වේදනා දෙන භාවයන් ඉතාමත් අපූර්වට මෙහිදී කවියා මතු කරන්න උත්සාහගෙන තියෙනවා. එතකොට මේ කවියෙන් කවියා විශේෂයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ වෙනදා සබාධාමේ සංසිද්ධීන් සමග මේ දේවල් සමග සතුටු වුණු වින්දනයක් ලබාගත් ඔහු අද දවසේදී මේ සියල්ලකින් සතුටු වෙන්නේ නැතිව ඔහුට මුළු ජීවිතේම අද දවසේදී මේ මොහොතේදී කවියා මතු කරන්න උත්සාහ කරන්නේ පාළුවකින් වෙලිලා ගිහිලා තියෙන නිසා මේ කිසි දෙයක සුන්දරත්වය නොදෙන්න බව. දුරට ගිය මා පුතු එනතුරු බලා හිඳිනට කුරු කරක තේතු නොවිද මානිතු ආ. ඇයි මේ පාළුවකින් ඔහුගේ ගතසිත වෙලී ගිහිලා තින්නේ? තමන්ගේ ආදරණීය පුතා තමන් හැරදාලා වෙන දුරු රටකට ගිහිල්ලා. ඒ නිසා තමයි ඔහු ගොඩක් දුකින් ඉන්නේ. ඒ නිසා තමයි ඔහු ගොඩක් පාළුවෙන් ඉන්නේ. ඒ නිසා තමයි වෙනදා ඔහු සතුටු වුණු මේ සිදුවීම් අද දවසේදී සිදු වුණත් ඔහුට කිසිම වින්දනයක් දැනෙන්නේ නැති කිසි මිහිරක් දැනෙන්නේ නැති. ඒ නිසා තමයි ඔහුගේ ජීවිතය පාළුවට විලීලා ගිහිල්ලා තියෙන්නේ කියලා මේ පදිපන්තියේ බුද්ධදාස ගණපති කවි තාමත් අපූර්වට විග්‍රහ කරනවා. මේ කියන්නේ සඟව අවුද කඳුලැලි දුරු රට ගිය ඔහු මා පුතුදු මා හිත මිතුරුද වෙන බෑ. එතකොට මේ පුතාට වඩා මිත්‍රයෙක් වගේ තමයි ඔහු ළඟින් මිදලා තියෙන්නේ. ඒ නිසා මේ ඔහුට ඇති අඩු අද ගොඩක් ඔහුට දැනෙනවා. ඒ නිසා තමයි ඔහුගේ මේ ජීවිතය පාළුවෙන් වෙලිලා ගිහිල්ලා කියලා මෙහිදී කවිය විස්තර කරන්නේ. ඒ නිසා මට මගේ කඳුනේලි මේ දුක මේ වේදනාව සඟවාගෙන උනද බලාගෙන ඉන්න වෙනවා. මගේ පුතා නැවතත් මා අභියසට එනකන්. ඒක තමයි මෙහිදී විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයේ කවියා මතු කරන්න උත්සාහ ගන්නේ. විශේෂයෙන් පුතේ මේ පද්‍ය නිර්මාණයේ විශේෂ ලක්ෂණ ගැන සාහිත්‍යමය
අගේගෙන අපි දැන් කතා කරමු මේ කවි පෙළෙහි කිසිදු පදයක් මාතෘකාවට අදාළ නොවන පරිදි කවියා එකතු කරගෙන නැහැ විශේෂයෙන් මාතෘකාවට අදාළ විදියට තමයි කවිය මෙහිදී මේ නිර්මාණය කරලා තියෙන්නේ ඒ වගේ මනා වූ විචිත්‍ර විදිහට මේ පද්‍ය නිර්මාණයේ රචනා කරලා තියෙන සියලු පදවල මාතෘකාවට සම්බන්ධ කරගන්න කවියා උත්සාහගෙන තියෙන විශේෂයෙන් මෙහිදී කවියා යොදාගෙන තියෙන භාෂාව ඉතාමත් සරලව කරපලා තියෙන ඒ තුලින් සබදාහමේ මේ අපූර්ව සිදුවීම් ප්‍රකාශනත කරමින් එතුලින් ඔහුගේ සිත තුළ ඇතිවන භාවමය ප්‍රකාශ ඉදිරිපත් කරන්න කවියා උත්සාහගෙන තියෙනවා මෙතුලින් අපිට මේ වටහා ගන්න පුළුවන් ඔහුගේ මානසික පීඩාව ඔහු කොතරම් දුකකින් වේදනාවකින්ද ජීවිතාව ගෙවන්නේ දැන් කියලා නේද එතකොට මෙහිදී විශේෂයෙන් සබදාහමේ මේ අපූර්ව දේවල් එකතු කරගනිමින් මේ පද්‍ය නිර්මාණයේ රචනා ක්‍රීමට කවියා මෙහිදී උත්සුක වෙලා තියෙනවා විශේෂයෙන් තම හිත පෙළු පාළුවට හේතුව ඉදිරිපත් කරන අයුරු ඉතාමත් විශේෂයි විශේෂයෙන් මාතෘකාවෙන් කිව්වද තමන්ගේ පුතා තමන් හැරදාලා වෙනත් රටකට ගියා කියලා මෙහිදී විශේෂයෙන් කවියා දරුවෙකු තමගෙන් ඈත් වීම නිසා තමගේ ජීවිතයේ ඇතු වෙනස පිළිබඳ මතක් කරනනේ තමන් කොහොමද දෙමව්පියෙකුට වටිනාම සම්පත් තමයි තමගේ දරුවෝ මුළු ලෝකෙම තමගේ දරුවෝ. ඉතින් ඒ නිසාවෙන් දෙමව්පියන් හරි කැමති තමන්ගේ ඇස් දෙක වගේ තමගේ දරුවෝ බලා ගන්න නේද? ඉතින් තමන්ගේ ඇස් පේන මානින් වලට තමයි ගොඩක් දෙමව්පියෝ කැමති. එතකොට මෙහිදී මේ මෙහිදී කවියා මතු කරන්න උත්සාහ කරන්නේ ඒ දෙයම තමයි. ඒ නිසා අද දවසේදී මා ජීවත් වුණාද මගේ ගතමින්න සිතද අප්‍රාණිකව කිසිම ප්‍රාණයක් නැතිව තමයි මම ජීවත් වෙන්නේ කියලා මෙහිදී කවිය විශේෂයෙන් මතක් කරලා දෙනවා විශේෂයෙන් මේ පරිසරයේ සාධක ක්‍රමානුකූලව ඉදිරිපත් කර ආයුරු ඉතාමත් අපූර්වයි නේද උදෑසනක්සේම ඉතාමත් හැඟුම් පෙළගස්වා තින ආයුරු විශේෂයෙන් වැදගත් වෙනවා නේද උදෑසන තමන්ගේ කුටියට හිරු එළිය ගලා එන ආකාරය ඊට පස්සේ උදෑසන මිදුලට ගිහම කුරුල්ලන් සින්දු කියන ආකාරය එතකොට වටපිටාවේ තියෙන පරිසරයනේ මොනවාද වටපිටාවේ තියෙන්නේ ලස්සට මල් පිපිලා තියෙනවා ඒ මල් වල සුවඳ සුරගත් සමග මුසු වෙලා මේ පරිසරයට එකතු වෙද්දී වෙනදා මගේ හදවතට මිහිරක්ගෙන දුන් මේ සිදුවීම් සියල්ල අද දවසේදී මිහිරක්ගෙන දෙන්නේ නැහැ කියලා කවියක් කියනවා නේද මගේ මට මේ අද හිරු එළිය දැන්නේ හරියට මලානික වෙලා එනවා වගේ නේද? ඇයි මේ සියල්ල මෙහෙම ඔහුට දැනෙන්නේ? ඔහුගේ ජීවිතය ඔහු තමතද දුකින් වේදනාවකින් පිරෙන නිසානේ අපිටත් තියෙන්නේ අපෝහකර මානසික වශයෙන් හෝ අපෝහකර ප්‍රශ්නක ඉන්නවනම් අපි ගොඩක් දුකින් ඉන්නවනම් අපි කොච්චර ආස දේවල් අපිට අපි ඉස්සරහා තිබුණත් අපිට ඒව දැනෙන්නේ නැහැනේ අපිට කිසිම ඒ වෙලාවෙත් අපිට අපේ මානසික තත්ත්වයත් එක්ක අපි මේ දුකින් ඉන්නකොට අපිට කොච්චර අපි ආස දේවල් අපිට කවුරුන් හෝ ගෙනත් දෙන්න හැදුවත් අපිට ඒ දේවල් දැනෙන්නේ නැහැ මොකද අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට මනුස්සයන්ගේ ස්වභාවය ඒකයි මෙහිදීත් කවියා ගොඩාක් ආදරය කරලා තියෙනවා අනිත් බාහිර දේවල් වලට වඩා තමන්ගේ පුතාට නේද ඒ නිසා තමයි තමන්ගේ පුතා තමන් හැරදාලා වෙනත් රටකට ගිය නිසා ඔහු එනතුරුම හඳුනන සංගවාගෙන ඔහු අද ජීවත් වෙන බව විශේෂයෙන් මෙහිදී කවියා ප්‍රකාශ කරන්නට මේ සබදාහමේ සංසිද්ධීන් අපූර්ව ලෙසට එකතු කරගෙන තියෙන විශේෂයෙන් මෙහිදී පාළුවේ වේගය පීඩණය ඉදිරිපත් කිරීමට මෙහිදී කවිය යොදාගෙන තියෙන සංකල්ප අපට පරිසරය ගැන විචිත්‍ර චිත්‍ර රූප වැවීමට උත්සාහ දරාගෙන තියෙන ආකාර විශේෂයෙන් වැදගත් වෙනවා මෙහි අපට විශේෂයෙන් මතු කරලා පේනවා තමන් ආදරය කරන ලැබෙදියන් වෙන්න ගියාට පස්සේ කඳුලෙලි සංගවාගෙන හදවතින් හඬා වැටෙන ආකාරය නේද ඔහු තමගේ පුතා විතරක් නෙමෙයි තමන්ගේ හොඳම මිතුරා බවත් පියකුලි තමත් අණගි වස්තුවක් තම පුතා කියලා අපිට මෙහිදී විශේෂයෙන්ම වටහා ගන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන් මේ පද්‍ය රසවත්තරය හා ਵਿਚාරයට යොමු වෙනකොට මෙහිදී විශේෂයෙන්ම කවියා කියනවා හිරු එළිය මලානික වෙලාද ගිහිල්ලා තියෙන්නේ ඇයි මට මේ හිරු එළිය මලානික වෙලා දැනෙන්නේ වෙනදා නම් මට මෙහෙම දැනුනේ නෑ වෙනදා නම් මට මේ හිරු එළිය කවුළු පියන් අතරින් උදෑසන බබලන් හිරු කෙරෙන මගේ කුටියට එනකොට මගේ කාමරේ පුරවාලම මට නැවුම් හැඟුම් තමයි ඉගෙන ආවේ නේද වෙනදා නම් මගේ දිනචරියාව ඉතාමත් අපූර්ව ආකාරයට අරබන්න මේ හිරු එළිය මගේ කුටියට පැමිණීම මට ප්‍රයෝජනයක් වුණානේ මම ආස කරා හිරු එළිය මෙහෙම වැටෙනවට නමුත් අද මගේ දිනචරියාව වෙනස් වෙලා තියෙනවා වගේ මට දැනෙනවා නේද අද මට මේ හිරු ඒක තමයි කවිය ඉතාමත් අපූර්වට මෙහිදී ඉදිරිපත් කරන්නේ
ඇසෙනනි කවියාග ගීනද අලියොබ පෙර දානස රිදුම් දෙනු විනා මසිත නොකෙනින්නේ කිමද කිසි මිහිරක් වෙන දානක් කුරුළු ලස්සන සින්දු කියනකොට මං ඒ දෙස අහගෙන ඉන්න ආස කරානේ ඒ දෙස අහගෙන ඉන්නකොට මට මිහිරක් දැනුණා නමුත් අද නම් මට කිසිම මිහිරක් දැනෙන්නේ නැහැ කුරුල්ලන් මේ විදියට ගීත ගයනකොට මට දැනෙන්නේ මේක මොකගේ හදවත රිදුම් දෙන වේදනාවක් වගේ නේ කවියාගේ මේ වෙනස විශේෂයෙන් මතු කරන්නට උත්සාහගෙන තියෙනවා නේද අලියොබ දස අතින් දෙන කුරුළු නාදයෙන් ප්‍රබෝධයක් සතුටක් අද මට කවියා ඒ අපිට තියෙන පරිසරයේ මිහිරියව මතු කරේමට මිහිදී මේ කුරුළු ගී අසන්නට වෙනදා පුරුදු වෙලා හිටියා. අදත් ඒ විදිහට මේ කුරුළු ලස්සන්ට සින්දු කියනවා. නමුත් අද මට මිහිරක් දැනෙන්නේ නැහැ. අද මගේ හදවතට දැනෙන්නේ දුක. නේද? ඒ පිළිබඳව තමයි කවිය ඉතාමත් අපූර්වාකාරීට මිහිදී විස්තර කරන්නේ විශේෂයෙන් මේ පද්‍ය නිර්මාණයට අවධානය යොමු කිරීමේදී අපිට විශේෂයෙන් පැහැදිලි වෙනවා වෙනදා පරිසරයේ දකින සුන්දරත්වය වෙනදා මේ පරිසරයේ මේ සියලු සාධක සියල්ල මේ උපමා රූපක එතකොට දුවේපුදී මේ පද්‍ය නිර්මාණයෙන් අපිට දැනෙන්නේ අපිට මතු කරන්නේ පාදක සිතට දැනෙන පරිදි ඉතාමත් අපූර්වට මේ කවියා කියනවා වෙනදා පරිසරයේ දකින මේ සියල්ල මේ සුන්දරත්වය අද ඔහුට දැනෙන්නේ නැහැ. ඇයි අද ඔහුට දැනෙන්නේ නැත්තේ? ඔහුගේ ගත මින්ම සිතත් අද පීඩාවකට පත් වෙලා තියෙනවා. දරුණු වේදනාවකට පත් වෙලා තියෙනවා. මේ වේදනාවට හේතුව තමයි තමන්ගේ ආදරණීය පුතා තමන් අතහැරලා දුරරටකට ගියපුව දෙදී එය විස්තර කරන්න තමන් කොතරම් දුක් වෙනවද තමන්ගේ පුතා අද තමා ළඟ නැති නිසා කියලා පෙන්වන්න මතු කරන්නේ මේ දී කවියා යදාගෙන තියෙන උපමා රූපක විශේෂයෙන් පරිසරය සමග බද්ධ කරගෙන ඇති ආකාරය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් බුද්ධදාස කලප්පති විසින් රචිත දුර්ලභගේ පුතු පද නිර්මාණයට අවධානය යොමු කිරීමේදී මෙන්න මේ පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කළ යුතු වන්නේ. පිළිබඳව අපි කතා බහ කරා. මම හිතන ඔබ දරුවන්ට මේ පද නිර්මාණය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැති කියලා.